ආයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අපි අදත් සූදානම් කලම්බු ටෙලිවිෂන් කලම්බු ඩොක්ටර් වැඩසටහන ආරම්භ කරන්නට. මේ වැඩසටහන ආරම්භ කරන්න කලින් මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ලෝකේ වටිනාම වස්තුව කුමක්ද? ඔව් ලෝකේ වටිනාම වස්තුව තමයි දරුවන්. ඉතින් මේ ලෝකේ වටිනාම වස්තුව ළඟා කරගන්න, අයිති කරගන්න, හිමි කරගන්න ගොඩක් අය වෙහෙසෙනවා. ඒ විතරක් නෙමේ තමන්ගේ දරුවන් යහමගට ගෙනියන්නත් වෙහෙසෙනවා. නමුත් අපේ සමාජයේ ඇතැම් විට මේ දරු සම්පත ලබා ගැනීමට නොහැකිව ගොඩක් වෙලාවට දුක් වෙන අවස්ථාවන් තිබෙනවා. විශේෂයෙන්ම අලුතෙන් විවාහ දිවියට පත්වෙච්ච අපේ ආදරණීය හිතවතුන් ගොඩක් වෙලාවට දුක් වෙනවා අපිට ළමයි නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී වැඩිපුරම චෝදනාව එල්ල වෙන්නේ අපේ කාන්තා පාර්ශවයට. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට සමාජයේ වැඩිපුරම ගැරහුම් ලබන්නේ ඇය. ඉතින් මෙන්න මේ කාරණාව අපි අද දවසේදී කලම්බු ටෙලිවිෂන් කලම්බු ඩොක්ටර් වැඩසටහන මගින් කතා කරන්න සූදානම්. අපි මේ කතා කරන්න හදන්නේ කාන්තාවන්ගේ මදසරු භාවය පිළිබඳව. ඇයි මේ තත්ත්වය ඇති වෙන්නේ? මේ තත්ත්වයට පිළියම් තියෙනවද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ? අපි දන්නවා විවිධාකාරයේ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ගොඩක් වෙලාවට ඒ අය ඒ ප්‍රතිකාර ක්‍රමවලට යොමු වෙන්නත් පුළුවන්, ප්‍රතිඵල නැතු වෙන්නත් පුළුවන්. ඉතින් අපි අද දවසේදී මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුවා. ඔබට මතක ඇති පසුගිය දිනක අපි කතා කරා පුරුෂ මදසරු භාවය පිළිබඳව. ඉතින් ඒ වැඩසටහනට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ වගේම අපෙන් ඉල්ලා හිටියා කාන්තා මදසරු භාවය පිළිබඳවත් කතා කරන්න මේ වෛද්‍යතුමා එක්කම කියලා. ඉතින් ඔබට මතක ඇති මේ වෛද්‍යතුමා කවුද කියලා. ඉතින් සුපුරුදු විදිහටම අපේ ආරාධනාව පිළි අරගෙන අපේ මැදිරියට පැමිණි වෛද්‍ය ආචාර්ය සුසන්ත රෝහණ මහතා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන් වෛද්‍යතුමනි, ආයිබෝන් සුබ උදෑසනක්. සේම වේවා. අද දවසේ මේ කතා කරන මාතෘකාවෙන් ඔබේ ජීවිතයට හොඳ පන්නරයක් ලබා ගන්න පුළුවන්. ජීවිතේ වැටෙන්න තියාගන්න එපා. වැටුණොත් ආයෙ නැගිටින්න පුළුවන්. ඉතින් ඒකට අපි අද දවසේදී ඔබට උදව් කරන්න සූදානම්. අපි කාන්තා මදසරු භාවය කියන්නේ මොකද්ද කියන එක තමයි අපි ප්‍රවේශයකට ලබා ගත්තේ. වෛද්‍යතුමනි, අපි මතක් කරගමු මොකද්ද මේ කාන්තා මදසරු භාවය කියන්නේ කියලා. ඔව්, කාන්තා මදසරු භාවය කියන එක පුරුෂ මදසරු භාවය හා සමාන තත්ත්වයක් වුණාට කාන්තාව කියන ජීවියත් එක්ක, කාන්තාව කියන ප්‍රපංචයත් එක්ක ගත්තහම ඒකේ නොඑක් වෙනස්කම් තියෙනවා. දැන් පුරුෂයෙක්ගේ ශුක්‍රාණු සම්බන්ධ වුණාට කාන්තාවගේ ඍජුවම ඇගේ ශරීර විහුවාව සකස් වෙලා තියෙන ආකාරය සමග මදසරු භාවය සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව කාන්තාවගේ හෝමෝන පද්ධතිය පුරුෂයෙක්ගේ වගේම හෝමෝන පද්ධතියේ ඇතිවන දුර්වලකම් සහ නොයෙක් වෙනස් වීම මත මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව කාන්තාවගේ අර ස්ත්‍රීත්වය මේ සඳහා හේතු වෙන්න පුළුවන්. අපි මොකද්ද ස්ත්‍රීත්වය කියලා කියන්නේ කියන එක අපි ඉදිරියේදී කතා කරමු. ඒ නිසා කාන්තාවගේ මදසරු භාවය කියන්නේ පුරුෂයෙක්ගේ වගේම දරුවෙක් පිළිසඳ ගැනීමේ නොහැකියාව හෝ දරුවෙක් පිළිසඳ ගැනීමේ සම්භාවිතාව අඩුවීම. ඇත්තටම දැන් නොහැකියාව කියන ප්‍රශ්නේ වචනේ අපි වැඩි කතා කරන්නේ නැහැ. මොකද හේතුව නොඑක් ප්‍රජනනක සහායක උපක්‍රම අපිට තියෙනවා. ඒ නිසා අපි අඩුවීම කියන තත්ත්වය තමයි කතා කරන්නේ. නොඑක් ආකාරයෙන් දැන් දරුවෝ හදාගන්න අපිට විද්‍යාත්මකව උපකාර ලැබෙනවා. ඒ නිසා සරල වශයෙන් කියනවා නම් කාන්තාවගේ දරුවෙක් හැදීමේ හැකියාවේ ඇතිවන අඩුවීම මදසරු භාවය කියලා හඳුන්වනවා. ඔව්. ඉතින් මේ කාන්තා මදසරු භාවය ගැන කතා කරනකොට විවිධාකාරයේ හේතු කාරණාවන් තියෙනවා මේක සිද්ධ වෙන්නේ ඇයි කියන එක. ඉතින් කාන්තාව දන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ කාරණාව කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියන එක. විශේෂයෙන්ම මෙවැනි මාතෘකාවක් වැඩිපුර කතා කරන්නත් යොමු වෙන්නේ නැහැ සමාජය තුළ. ගොඩක් වෙලාවට මේවා තමා විසින්ම සංගවාගෙන දුක් විඳින්මින් ජීවත් වෙන රටාවක් අපි අපේ මේ නූතන සමාජය තුළත් දක්නට ලැබෙනවා. නමුත් අපි ඒ තත්ත්වයෙන් මිදිලා මේ දේවල් සමාජයේ එලිපිට කතාබහ කරලා මේ ගැටලු निराකරණය කර ගැනීම තමයි වඩාත්ම වැදගත් දේ. වෛද්‍යතුමනි, කාන්තා මදසරු භාවයට මොනවද බලපාන සාධක? ඔව්, කාන්තා මදසරු භාවයට දැන් අපි හඳින්වීමේදී කිව්වා වගේම නොඑක් ආකාරයේ සාධක බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවගේ ශරීරයේ ස්ත්‍රීත්වයත් එක්ක, ස්ත්‍රීත්වය කියන එකෙන් අපි අදහස් කළේ ස්ත්‍රීත්වය කියලා කියන්නේ කාන්තාවක් හඳුනනකොට ස්ත්‍රීත්වය සහ ස්ත්‍රීභාවය කියලා වචන දෙකක් අපිට තියෙනවා. ස්ත්‍රීභාවය කියන එකෙන් අපි හඳුන්වන්නේ කාන්තාවගේ මානසික තත්ත්වය.
කාන්තාව මානසිකව ඒ කාන්තා කාන්තාවක් වෙන්නේ කොහොමද කියන එක තමයි ස්ත්‍රී භාවය කියලා අපි කියන්නේ. අනිත් එක ස්ත්‍රීත්වය. ස්ත්‍රීත්වය කියලා කියන්නේ කාන්තාවකගේ ශරීර ව්‍යුහාව සකස් වෙලා තියෙන්නේ කොහොමද කාන්තාවක් වෙන්න වීම සඳහා. ඒ නිසා මේ මේ මදසරු භාවයේ ඇති කරන්න මේ ස්ත්‍රීත්වය සහ ස්ත්‍රී භාවය සැහෙන දුරට හේතු වෙනවා. ස්ත්‍රීත්වය ගත්තාම ස්ත්‍රීත්වය තුල තියෙනවා කාන්තාවගේ ව්‍යුහයක්. කාන්තාව යම් කිසි පුරුෂයෙක්ට වඩා ව්‍යුහෙන් වෙනස්. සුළු වශයෙන් හෝ ව්‍යුහෙන් වෙනස් වෙනස් ජීවියෙක්. එතකොට මේ ව්‍යුහයේ ඇති වෙන වෙනස්කම් වෙන ව්‍යුහයේ ඇති වෙන විකෘතිතා මේකට හේතු වෙන්න පුළුවන්. මේ විකෘතිතා ඇති වෙන්නේ කොහොමද? මේ විකෘතිතා ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් අපේ එදිනදා ජීවිතයේදී ගත කරන පිළිවෙල අනුව. අපේ ආහාරය නිසා මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව? ආහාරයේ මේද වැඩි වෙනකොට පැණි රස දේවල් වැඩි වෙනකොට ශරීර ස්ථූල භාවයට පත් වෙනවා. මේ ස්ථූල භාවය නිසා කාන්තාවට කාන්තාව මදසරු වෙන්න පුළුවන්. අපි වෙන විදිහ ඉදිරියේදී හිමින් කතා කරමු. ඊට අමතරව කාන්තාවගේ මේ ස්ත්‍රීත්වය ඇති කරන්න ඉතා වැදගත් වෙන හෝමෝන. විශාල හෝමෝන සංඛ්‍යාවක් තියෙනවා. මේ හෝමෝන කාන්තාවගේ දැන් පුරුෂයෙක්ගේ හෝමෝන පවතින ඕනේ එක්තරා රටාවකට. ඒ රටාව ඒකමිතිකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. කාන්තාවගේ හෝමෝන මාස්පතා අඩු වැඩි වෙමින් ස්වභාවිකව ඒ යම් අඩු වැඩි වීම වලට භාජනය වෙමින් පවතින ඕනේ. මේක අර අපි කියපු නොයෙක් හේතු නිසා, අපි ස්ථූල භාවය නිසා, එහෙම නැත්නම් ශරීරයේ මේද අම්ල වැඩි වීම නිසා, ශරීරයේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම නිසා, නොයෙක් වෙනත් හේතු නිසා වෙනස් වෙන්න පුළුවන්. මේ හෝමෝනවල අසමතුලිතතාවය, මේ තුලිත හෝමෝන සංගීතයක් පවත්වාගෙන යන්න බැරි වීම නිසා මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. එතෙන්දී ඇති වෙන්නේ ඩිම්බ මේරීම වෙනස් වෙන්න පුළුවන්. ඩිම්බ හරි විදිහට නිර්මාණය නොවෙන්න පුළුවන්. මොකද කාන්තාවගේ ඊට අමතරව කාන්තාවගේ ව්‍යායාමයේ අඩුකම, කාන්තාව ස්ත්‍රීත්වය තුළ මම මේ කතා කරන්නේ, නොයෙක් වෙනත් රෝග නිසා, දැන් අපි හිතමු ගර්භාෂයේ ගැටලුවක් නිසා, ගර්භාෂයේ එහෙම නැත්නම් ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂ සම්බන්ධ කරන නාලවල ඇතිවන අවහිරතාවයක් නිසා, එහෙම නැත්නම් ඩිම්බ කෝෂවල මේද තැන්පත් වීම නිසා, මේ වගේ නොයෙක් හේතු උඩ මදසරු භාවයේ කාන්තාවට ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි ස්ත්‍රී භාවයට ගියහම ස්ත්‍රී භාවය කියන්නේ කාන්තාවගේ මානසික තත්ත්වය. මානසික තත්ත්වය නිසා බහුල වශයෙන් අද වෙනකොට ලංකාවේ කාන්තාවන් මදසරු භාවයට පත් වෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ස්ත්‍රී හෝමෝන ස්රාවය සඳහා කාන්තාවගේ මානසික තත්ත්වය වැදගත් වෙන නිසා. එතකොට ස්ත්‍රීත්වයේදී තියෙන මේ හෝමෝන ස්ත්‍රීත්වය පවත්වා ගැනීමට වැදගත් වෙන හෝමෝන මානසික තත්ත්වේ මානසික ආතතිය නොයෙක් මානසික ගැටලු නිසා ඇතිවෙන බලපෑම් නිසා අඩු වැඩි වීමෙන් මදසරු භාවය ඇති වෙනවා. දැන් අපි ඩිම්බ මේරීම කියන කාරණයට ගියොත් ඩිම්බ මේරීම අඩු කරන්න මානසික තත්ත්වේ හේතු වෙනවා. ඒ නිසා අපි කාන්තාවක් ගත්තහම කාන්තාවගේ මානසික තත්ත්වය කියන එක ඉතා වැදගත්. කාන්තාවගේ මානසික තත්ත්වය ඇගේ ස්වභාවය සමඟ සම්බන්ධ නිසා මේ ලෝකයට ඉතා වැදගත් වෙන දෙයක් තමයි කාන්තාවගේ මානසික තත්ත්වය. ඔව්. වෛද්‍යතුමනි පුංචි ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් මේ කතාව සාකච්ඡාව කරගෙන යන අතරතුරේ අපිට ඇති වෙන ප්‍රශ්නයක්. ලංකාවේ කොච්චරක් දුරට මේ මදසරු භාවයේ තියෙන කාන්තාවන් ඉන්නවද? සාමාන්‍ය සංඛ්‍යාලේඛන පරිශීලනය කරපම් ප්‍රතිශතයක් වශයෙන් හෝ දළ වශයෙන් ගත්තොත් එහෙම අපිට මේ ගැන යමක් කියන්න තිබේද? ලංකාව ගත්තහම මම අපි කලින් වැඩසටහන කතා කළා. ලංකාව ගත්තහම මධ්‍ය මට්ටමේ මදසරු භාවයකින් පෙළෙන රටක් විදියට, ජනගහනයක් ඉන්න රටක් විදියට සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලේෂියා කලාපය, කියන්නේ ඔස්ට්‍රේලියාව සහ ආසියා දකුණු ආසියා කලාපය ගත්තහම දකුණු ආසියාවේ සහ ඔස්ට්‍රේලියාවේ 40%ක මට්ටමක මදසරු භාවයක් පවතිනවා. දැන් මේ 40%ක මදසරු භාවයක් පවතිනවා කියලා කියන්නේ පහසුවෙන් දරු පිළිසඳ ගැනීමක් ඇති කළ හැකි ජනගහනය 60%ක් ඉන්නකොට, එසේ නොවන ජනගහනය 40%ක් ඉන්නවා. මේ 40% වෙන් කරලා ගත්තහම මේ 40% ඇතුලේ කාන්තාවන් 40%ක් ඉන්නවා. පුරුෂයන් 40%ක් ඉන්නවා. 20%ක් තියෙනවා
හඳුනා නොගත් මදසරු භාවය. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කාන්තාවගේ ගැටලුව අපිට හඳුනා ගන්න පුළුවන් වුණාම කිසි ගැටලුවක් නෑ. අපි දන්නවා මෙන්න මේ හේතුව උඩ මේ කාන්තාව මදසරු භාවයට පත් වෙලා තියෙන්නේ කියලා. හෝමෝන ගැටලුවක් නම් අපි ඉස්සෙල්ලා කතා කළේ ස්තුල භාවය නිසා ඇති වෙන ගැටලුවක් නම් මානසික ගැටලුවක් නම් මොනව හරි විවාහයේ තියෙන මොනව හරි ගැටලුවක් නිසා නම් ගර්භාෂයේ ඇති වෙච්ච රෝගයක් නිසා නම් අපිට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ හේතුව උඩ අපේ පරේෂණ වලින් අපි දන්නවා මෙයා මේ කාන්තාව මදසර භාවයට පත් වෙලා තියෙන්නේ මේකයි කියලා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ හේතුවක් පැහැදිලිව සොයාගත නොහැකි මදසර භාවය. 20ක් ඉන්නවා. ඒ 20 තුලත් කාන්තාව ඉන්නවා. පුරුෂයොත් ඉන්නවා. නමුත් කාන්තාව වැඩිපුර ඉන්නවා. ඉතින් ආයුර්ද වෛද්‍ය විද්‍යාවේ තියෙන අරුමය තමයි ආයුර්ද වෛද්‍ය විද්‍යාව හැම වෙලෙම කතා කරන්නේ 42 ගැන. ඒ කියන්නේ පුරුෂ සහ ස්ත්‍රී මදසර භාවය හඳුනාගත්තාම ඍජු ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර. ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර තියෙනවා. ආයුර්වේදය කියන්නේ එහෙම ශක්තතාවයක් තියෙන වෛද්‍ය විද්‍යාවක්. ප්‍රශ්නේ තියෙන්නේ අර 20ක පැහැදිලි හේතුවක් unexplained infertility කියන தත්ත්වය පැහැදිලි හේතුවක් සඳහන් කළ නොහැකි මදසර භාවය කියන தත්ත්වයට එනකොට ආයුර්වේද ප්‍රතිකාර ඉතා පහසුවෙන් ආයුර්වේද ප්‍රතිකාර වලින් ඉතා පහසුවෙන් එම රෝගීන් සුවපත් කරන්න පුළුවන්. ඒකෙදි දැන් ඔබට ප්‍රශ්නයක් එනවා කොහොමද අඳුනා ගන්න බැරි නම් කොහොමද මේක කරන්නේ කියලා. ඇත්තටම ඒක තමයි එතන තියෙන විශේෂම දේ. මොකද හේතුව දැන් මේ අපි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ බටහිර විද්‍යාත්මකවනේ. බටහිර විද්‍යාත්මකව අපි මේ හඳුනා ගැනීම කරන. නමුත් ආයුර්වේදය කියලා කියන්නේ බටහිර විද්‍යාව මත යපිච්ච විද්‍යාවක් නෙමෙයිනේ. ඒ නිසා ආයුර්වේදයට ආවේනික වූ පරීක්ෂණ ක්‍රම තියෙනවා. කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ අඳුනා ගැනීම සඳහා එම ගොන්ලන්ගේ එම අපි හිතමු අපි ගාවට යුවලක් ආවා කියලා. මේ යුවල අපි බටහිර විදිහට පරීක්ෂා කරන්න ඕනේ. බටහිර විදිහට පරීක්ෂා කරපුවාම අපිට තේරෙනවා මේ ගැටලු තියෙනවා කියලා. ආයුර්වේද විදිහට පරීක්ෂා කරපුවාම තේරුම් ගන්න පුළුවන් අර හැංගිච්ච හේතු මොනවද කියලා. ඒ නිසා අපිට නිශ්චිත ඉලක්කමක් කියන්න බැරි වුණාට 40%ක් හඳුනාගත හේතු නිසාත් 20%ක් තුල තවත් හේතු නිසාත් කාන්තා මදසර භාවය තියෙනවා. ඒ කියන්නේ අතිවිශාල සංඛ්‍යාවක් ලංකාවේ කාන්තා මදසර භාවය තියෙනවා. ඔව්. ඉතින් ඔන්න ඔබට සුබදායි පණිවිඩයක් ලැබුණා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් මේ මදසර භාවයට පිළියම් තියෙනවා. විශිෂ්ට පිළියම් තියෙනවා, නිශ්චිත පිළියම් තියෙනවා. ඉතින් කිසිම දෙයකට බිය යුතු වන්නේ නැහැ. තවදුරටත් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානම්, ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්. රැඳී ඉන්න අපි පොඩි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරු අපි සූදානම් නැවතත් කොළඹ ටෙලිවිෂන් කොළඹ ડોක්ටර් වැඩසටහනත් එක්ක එකතු වෙන්නට. හොඳයි, මේ වැඩසටහන නරඹන ඔබට දැන් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද දරුවන් නැත්නම් ඔන්න ඔබට දරුවන් ලබා ගැනීමේ දරුවන් පිළිබඳ බලාපොරොත්තුව නැවතත් ඇති කරගන්න පුළුවන්. මොකද අපේ මේ වැඩසටහන මගින් අපි අද දවසේ කතාබහ කරන්නේ කාන්තාවන්ගේ මදසරු භාවය පිළිබඳව තමයි විශේෂයෙන්ම කතාබහ කරන්නේ. ලංකාව වගේ රටක මේ මාතෘකාවන් වැඩිපුර එළියේ කතා කරන්නේ නැහෙනේ. ඒකට හේතුව සංස්කෘතික විවිධ සීමාවන් තියෙන නිසා හා මේ විවිධ කාරණාවන් නිසා මේ මාතෘකාව වැඩි කතාබහ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාම තමයි අපි කොළඹ ටෙලිවිෂන් කොළඹ ડોක්ටර් වැඩසටහන මගින් මේ මාතෘකාව මේ කතාබහ අද දවසේදී සිදු කරන්න හේතු වුණේ. වෛද්‍යතුමා විරාමයට කලින් පැහැදිලි කළේ ලංකාවේ කොපමණ කාන්තාවන් ප්‍රතිශතයක් සමස්තය ගත්තාම 40%ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් මේ මදසරු භාවයෙන් පෙළෙනවා කියලා. වෛද්‍යතුමනි, කොහොමද දැනගන්නේ කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගන්න පුළුවන්ද කියන එක? මේ කාරණාව ගොඩාක් කාන්තාව නොදන්න කාරණාවක්, නමුත් ඇය දැනගත යුතුම කාරණාවක්. ඔය ඉතා කෙටියෙන් සරල ප්‍රශ්නයක් වගේ පෙවුනට ඉතා සංකීර්ණ ගැඹුරු ප්‍රශ්නයක්. මොකද විශේෂයෙන් ලංකාව වගේ රටවල් වල අපි ප්‍රතිකාරවලට පෙළඹෙන්නේ යම් කාලයක් නාස්ති කරලා. එතකොට විවාහ වෙන්නේ අපේ සමාජ ආර්ථික ප්‍රශ්න උඩ යම් කාලයක් ගිහිල්ලා. ඒ කියන්නේ අපේ වයසෙන් යම් හොඳ වයස යම් ප්‍රමාණයක් ගෙවලා තමයි අපි විවාහ වෙන්නේ. වෛද්‍යතුමනි, පුංචි බාධා කිරීමක් කරනවා. එහෙනම් හොඳ වයස මොකද්ද? ඔබතුමා නිර්දේශ කරන්නේ. මම නිර්දේශ කරන්නේ කාන්තාවකට නම් අවුරුදු 20 25 අතර
විවාහවීම ඉතා හොඳයි. ඔව් එතකොට ඕක දිහා බලා මේ වැඩසටහන දිහා බලාගෙන ඉන්න පිරිමි පාර්ශ්වයත් හිතනවා ඇති අපි අපිට තියෙන හොඳම වයස මොකක්ද කියලා. 25 30 අතර ඉතා හොඳ වයස. ඔව්. හරි. වෛද්‍යතුමනි අපි කතා කරමු. දැන් කාන්තාවකගේ වයස 90 කාන්තාවකගේ ඩිම්බ වල සක්‍රීය මම මේ කතා කරන්නේ මේරීමවත් ඩිම්බ වල සජීවී බවවත් නෙමෙයි. මේකේ සපල බව. ඒ කියන්නේ දරුවෙක් හැදීමේ හැකියාව ශක්්‍යතාවය පවත්වා ගැනීම වෙනස් වෙනවා කාන්තාවගේ වයසත් එක්ක. සාමාන්‍යයෙන් අවුරුදු මං කිව්වේ 20ත් 25ත් අතර වයස කෙනෙක්ගේ තියෙන සපලතාවය නෙමේ 40 කෙනෙක්ට තියෙන්නේ. එතකොට අඩු වෙලා. එතකොට මෙන්න මේක අපිට මැනගන්න පුළුවන් නම් යම් ක්‍රමයකට මේ සපලතාවය කොයි තරම්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මේ සඳහා නොඑක් ලෝකේ නිකන් ඉන්නේ නැහැ. ඔයගේ ප්‍රශ්න ආපහම ලෝකේ වට උත්තර හොයනවා. ඉතින් ඒක තමයි මේ විද්‍යාඥයන්ගේ කාර්යය. මේක ගැන පරීක්ෂණ කරලා මට මතක හිටියට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලෙ වෙන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ මේ ගැන පරීක්ෂණ කරලා හොයාගත්තා කාන්තාව මේක මේ අද ඊයේ වෙච්ච වැඩක් නෙමෙයි ටිකක් ඈත අතීතෙම නෙමෙයි මෑත කාලීන ටිකක් කලින් වෙච්ච දෙයක්. ඒගොල්ල හොයාගත්තා මේ ඇන්ටි මුලේරියන් හෝමෝන් එක ගැන. ඇන්ටි මුලේරියන් හෝමෝන් එක කියලා කියන්නේ අපේ ශරීරයේ ඩිම්බකෝෂවල තියෙන හෝමෝන් එකක්. මේ හෝමෝන් එකේ කාර්යය තමයි දැන් අපි හිතමු මෙහෙම අවුරුදු 12න් 14න් වැඩි විය පමිනන ලෙදරියක් අවුරුදු 20න් 25න් දරුවෙක් හදන මට්ටමට එනකම්ම මාස්පතා යගේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක සිද්ධ වෙනවා. කාන්තාවගේ සාමාන්‍යයෙන් ඩිම්බකෝෂ දෙකක් පිටලා තියෙනවා. ඩිම්බකෝෂ දෙකට අපි කියන්නේ නිර්නාල ග්‍රන්ථි කියලා. මේවා නාල වලින් කොහෙටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. ෆෙලෝපියන් ටියුබ් එකක් ඇවිල්ලා අග්‍රයේ පුනීලයක් වගේ හැඩින් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පුනීලයට ඩිම්බකෝෂ වලින් නිකුත් වෙන ඩිම්බ වැටෙනවා. වැටිලා මේක ගමන් කරනවා මේ ෆෙලෝපියන් ටියුබ් එක දිගේ. ඒ විදිහටයි තියෙන්නේ. මේකට නාලයක් නැහැ. එතකොට යම් ක්‍රමයකට ඩිම්බයක් නිර්මාණය වෙනවනම් නිර්මාණය වෙන්න ඕනේ ඩිම්බකෝෂ තුළ. ප්‍රශ්නේ තියෙන්නේ කාන්තාවක් ලැදරියක් විදියට දරුවෙක් ඉපදෙනකොටම ඇගේ ඩිම්බකෝෂ තුළ ඩිම්බ හැදිලා තියෙන්නේ. මේවා සක්‍රීය වෙන එක තමයි වැඩි වේ පැමිණෙනවයි කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේක මාස්පතා සිද්ධ වෙනවා මේ චක්‍රය. මේ සඳහා නොයෙක් හෝමෝන් වැදගත් වෙනවා. නොයෙක් හෝමෝන් වැදගත් වෙනවා. ඒවෙන් ඩිම්බ මෝරනවා. ඩිම්බ ප්‍රමුඛ ඩිම්බයක් එළියට ප්‍රමුඛ ඩිම්බයක් තෝරගන්නවා. තෝරගෙන ඒක මෝරනවා. මෝරලා ඔවුලේෂන් එක නැත්තම් ඩිම්බ පිට කිරීම සිද්ධ කරනවා. මේ සඳහා නොයෙක් හෝමෝන වැදගත් වෙනවා. එතකොට මේ නිර්නාල ග්‍රන්ථියක් නම් හෝමෝන එන ක්‍රමයක් නැහෙනේ. එතකොට මේ පොදුවේ තමයි මේ හෝමෝන් මේ හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ. එහෙමනම් අපිට ප්‍රශ්නයක් එනවා එක මාසෙකදී දැන් එක ඩිම්බකෝෂයක 105ක් විතර තියෙනවා මේ ඩිම්බ. මේ ඔක්කොම මෝරලා ඉවර වෙන්න පුළුවන්නේ. එහෙම වෙන්නේ නැහැ. අන්නේ එහෙම වෙන්නේ නැති ක්‍රියාව පාලනය කරන්නේ ඒ ආරක්ෂාව ලබා දෙන්නේ අර ප්‍රමුඛව තෝරගන්න ඩිම්බේ හැර ඉතුරු ඩිම්බ වලට ආරක්ෂාව ලබා දෙන්නේ මේ ප්‍රතිමුලේරියන් හෝමෝන් ඇන්ටි මුලේරියන් හෝමෝන් එක. එතකොට අපිට පුළුවන් නම් මේ ඇන්ටි මුලේරියන් හෝමෝන් එක මනින්න කාන්තාවගේ ශරීරයේ තියෙන හෝමෝන් එක මනින්න. අන්න එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් ඇයගේ සඵලතාවය කොච්චරද කියලා. මේකේ හොඳම අගේ විදිහට තියෙන්නේ හතර. ඒ කියන්නේ සරු කාලේ මුල් හරියේ හතරට තියෙනවා. ඒක ටික ටික අඩු වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් 0.3 මට්ටමට ආවහම ඇය නිසරුභාවයට පත් වෙනවා. ඇගේ ලිම්බ වලින් දරු හදන්න බෑ කියන එකට එනවා. නමුත් මේ හෝමෝන් එක අපිට සක්‍රීයව වැඩි කාලයක් තියාගන්න පුළුවන්. අන්න එතන තමයි වැදගත් වෙන්නේ. කොහොමද කරන්නේ? අර අපි කියපු ස්ථූලභාවය නොයෙක් හේතු අන්න ඒවෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් මේ හෝමෝන් එක හොඳ ක්‍රියාකාරී මට්ටමේ සැහෙන කාලයක් ජීවිතේ තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් මේක අඩු වෙන්න පටන් ගන්න උනේ 38න්. නමුත් අද අපිට හම් වෙන රෝගීන්ගේ අවුරුදු 30 වෙනකොට මේ හෝමෝන් එක අඩු වෙන්න පටන් අරන්. මම දකින්නේ ජීවන පුරුදු වල තියෙන විකෘතිතා. එතකොට මේ හෝමෝන් එක වැඩි කරන්න වැදගත් වෙන්නේ
කෙමිකල් එකක් තියෙනවා. අපි ඒකට කියනවා DHEA කියලා, dihydroepiandrosterone කියන රසායන ද්‍රව්‍ය. මේ රසායන ද්‍රව්‍ය තියෙන්නේ මොනවද? ඒක හරි වැදගත්. මේවා තියෙන්නේ කොළපාට එළවලු වල. ඒ එළවලුත් විශේෂයෙන්ම අමුයෙන් කන්න පුළුවන් සලාද ಜಾති වගේ තියෙන්නේ. දැන් අපි ගොටුකොළ සම්බෝලයක් හදනවා. ගොටුකොළ සම්බෝලය ගත්තාම රත් කරන්නේ නැති එකක්. අන්න ඒ වගේ දේවල් වල මේ DHEA කිමිකල් එක වැඩිපුර තියෙනවා. රසායන ද්‍රව්‍ය වැඩිපුර තියෙනවා. මේ රසායන ද්‍රව්‍ය වැඩිපුර තියෙනවා කියන්නේ හෝමෝන් එක වැඩියෙන් හැදෙනවා. එතකොට AMH එක වැඩියෙන් තියෙනවා කියන්නේ වැඩියෙන් තියෙනවනේ යම් ප්‍රමාණයකට තියෙනවා කියන්නේ කාන්තාවගේ ඩිම්බවල සරු බව වැඩි කරලා ආරක්ෂා වෙලා තියෙනවා. අර ආරක්ෂක පළිය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ යාන්ත්‍රණය අපිට හරියට තියාගන්න පුළුවන් නම් ඉතා හොඳින් අපේ සඵලතාවය තියෙනවා. දැන් අපි හිතමු යම් කාන්තාවකගේ මේ අගය අඩු වෙලා හැබැයි දශම තුනට ඇවිල්ලා නැහැ එකකට මට්ටමට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේ අයට දරුවෙක් හදාගන්න බැරි නැහැ. දරුවෙක් හදාගන්න පුළුවන්. ඒ වගේ අයගේ මේ හෝමෝන් එක වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා ආයුර්වේද ප්‍රතිකාරවල. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ සම්බන්ධව නොයෙක් පරීක්ෂණවල මමත් යෙදিলা තියෙනවා. සහ වෛද්‍යවරු නොයෙක් ආකාරයෙන් ඒ ගැන පරීක්ෂණ කරනවා. ආයුර්වේද ප්‍රතිකාරවලින් ඒ අගේ වැඩි කරන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න ඕන දෙයක් තමයි එක කියන ලෙවල් එකට ආවොත් අපි හිතමු හතරේ තියෙන්න ඕන අගේ එකට ආවට පස්සේ අපි ප්‍රතිකාර කළා මේක දෙකට ගත්තා කියන්නේ. එතකොට දෙකේ මට්ටමේ නෙමේ සඵලතාවයේ තියෙන්නේ එකේ මට්ටමේ. දෙකට ගත්තට එක මට්ටමේ තමයි සඵලතාවයේ තියෙන්නේ. හැබැයි එතනින් එහාට බහින්නේ නැහැ. ඒක වැදගත්. මොකද අපි අද නොයෙක් විද්‍යාත්මක ක්‍රම හොයාගෙන තියෙනවා මේ පිළිසඳ ගැනීම ඇති කරන්න. කෘත්‍රිම සංසේචන උපක්‍රම IUI ඉන්ටර්යුටරින් ඉන්සමිනේෂන්. එහෙම නැත්නම් නලබබාලා කියලා පොදුවේ කතා කරමු. නලබබාලා ඒ වගේ නොඑක් උපක්‍රම විද්‍යාත්මක උපක්‍රම අපි හොයාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ සහායක ප්‍රජනක උපක්‍රම කියලා අපි මේ හඳුන්වනවා. මෙන්න මේ සහායක ප්‍රජනක උපක්‍රම වලට යන්න ඉතා වැදගත් වෙනවා අර හොඳ AMH අගයක්. ප්‍රතිමුලේරියන් හෝමෝන් එක හොඳ අගයක තිබීම ඒකට වැදගත් වෙනවා. ඒ කාර්ය ආයුර්වේද ප්‍රතිකාර වලින් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔබට වඩාත්ම බලාපොරොත්තු දල්ව ගන්න පුළුවන් කාරණාවක් තමයි වෛද්‍යතුමන් ඔබට ප්‍රකාශ කරේ. ඉතින් කිසි විටක බිය යුතු වන්නේ නැහැ. මොකද ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලට යොමු වුණොත් ඔබට මේ ඔබට දරුවන්ගේ තියෙන බලාපොරොත්තුව අත්හැර ගන්න ඕනේ නැහැ. ඔබට අනිවාර්යයෙන්ම දරුවෙක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් වෛද්‍යතුමන් ප්‍රකාශ කරපු කාරණාවේ වැදගත්ම කාරණාව තමයි විශේෂයෙන්ම කොළපාට එළවලු වර්ග ආහාරයට ගැනීම. මොකද ඒ කොළපාට එළවලු වල තමයි මේ තියෙන අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය භාවිතා වෙන්නේ. ඒ රසායනික ද්‍රව්‍ය නිසා වෛද්‍යතුමන් ප්‍රකාශ කරපු AMH හෝමෝන් එක ඉහළ අගයකට ඇවිල්ලා දරුවන් ලබා ගැනීමේ සාපල්‍යතාවය වැඩි කර ගන්නවා කියන කාරණාව. ඉතින් බොහොම වැදගත් කාරණාවක් අපි අද දවසේ කතා කරන්නේ. ඒ නිසා රැඳිලා ඉන්න මේ කලම්බු ටෙලිවිෂන් කලම්බු ડોક્ટર වැඩසටහනත් එක්කලා විශේෂයෙන්ම දරුවන් පිළිබඳ කතා කරනකොට දරුවන් පිළිසිඳ ගැනීම කතා කරනකොට වෛද්‍යතුමනි ඔසප් චක්‍රය පිළිබඳව අනිවාර්යයෙන්ම කතා බහ කරන්නට ඕනේ. දැන් මෙවැනි මදසරු භාවයක් තියෙන කාන්තාවකගේ ඔසප් චක්‍රය කොයි ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ? කියන්නේ සාමාන්‍ය උන්ගේ දින 28ක මේ කියන චක්‍රය කොයි ආකාරයකද වෙනස් වෙන්නේ? ඒක ඇයට දැනගන්න පුළුවන්ද තමන්ගේ ශරීරයේ සිද්ධ වෙන මේ වෙනස් වීම මත? ඔව්, දැන් ඔසප් චක්‍රයේ වෙනස් වීම ආකාර කීපයකට සිද්ධ වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම කාන්තාවකගේ ඔසප් චක්‍රය අපි පාරිභාෂික වචන නැතුව මේ සරල වචන වලින් භාවිතාවෙන් කතා කළොත් හොඳයි. මොකද පාරිභාෂික වචන තමයි පහසු. නමුත් ඒක අසන්නන්න තේරුම් ගන්න අමාරුයි. අපි මෙහෙම හිතමු. යම් කාන්තාවක් ඉන්නවා. ඊටාම හොඳින් ඔසප් සිද්ධ වෙනවා. හැබැයි එයාගේ ඔසප් හරිම වේදනාකාරී. මේක අනාගත රෝගයක පෙරනිමිත්තක් වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ අයට මේ ඔසප්වල වේදනාවල් එතරම් දරුණු රෝගී අවස්ථා නෙමෙයි. නමුත් රෝගී ඒවා ගැටලු කියලා හිතාගෙන කාන්තාව දුක් වෙනවා, නොයෙක් ප්‍රතිකාර කරනවා. ඒ වගේ අවස්ථාවක ඉතාම හොඳ දේ තමයි හොඳින් ව්‍යායාම කරන එක. අපි මං හිතන්නේ අපි දෙන්නා මේ වැඩසටහන පටන් ගන්න කලින් කතා කළා යෝග ව්‍යායාම.
එවැනි දේවල් ඉතා වැදගත් වෙනවා මේ මේ වගේ අවස්ථාවලට. මොකද හේතුව සමහර කාන්තාවන්ගේ මේදය තැම්පත් වෙලා එහෙම නැත්නම් වෙනත් හේතුන් උඩ නිශ්චල ශරීර තිබීම කියන්නේ වැඩි මහන්සි වෙන්නේ නැති කාන්තාවන්ට නොඑක් ඒ වගේ දේවල් නිසා මේද ආහාර වැඩියෙන් ගැනීම පැනිරහාර වැඩියෙන් ගැනීම වගේ හේතු උඩ ඩිම්බ කෝෂවල එහෙම නැත්නම් ගර්භාෂයේ පටකවල මේද තැම්පත් වෙන්න පුළුවන්. මේක ඉතා අහිතකරයි මේ කාන්තාවන්ට මේගොල්ලන්ගේ ඔසප් චක්‍රය දිගට පවත්වා ගැනීමට. ඒ නිසා බොහෝ වෙලාවල් වලට මේ වගේ කාන්තාවන්ගේ වේදනාව වැඩි. ඒ නිසා අපි කරන්න ඕනේ ඉතා සරල දේ ආහාර පාලනය සහ ව්‍යායාම. ඔව්. සමහරලාට කාන්තාවන් චෝදනාවක් එල්ල කරනවා නැත්නම් උන් කියනවා ඔසප් චක්‍රය දින තියෙන කාලයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. නැත්නම් කෙටි කාලයකින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා. වෛද්‍යතුමනි මෙහෙම කාලය දිගුවීම සහ කාලය කෙටිවීම කියන කාරණාවන් උඩ යම්කිසි බලපෑමක් තිබෙනවද? ඔව් පැහැදිලිවම. දැන් සමහර කාන්තාවන් ඉන්නවා ඔසප් චක්‍රය හරි දිගයි. එක දවසකින් පටන් ගත්තාම සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් නෙමෙයි. මේක දවස් 7 8 තියෙන සමහර මට හම් වෙලා තියෙන දවස් 6ක් 7ක් තිබිලා නැවසනිප වෙලා එතන ඉඳලා ටික ටික දිනනවා ඊළඟ ඔසප් චක්‍රයේ ඔසප් දිනේ වෙනකම්ම ටික ටික දිනන. එහෙම කාන්තාවෝ ඉන්නවා. ඒවා ඇත්තම ගැටලු. මදසරුභාවයට හේතු වෙන ගැටලු. ඒ සඳහා ඉතා ක්‍රමානුකූල ප්‍රතිකාර කරන්න ඕනේ. මේ වගේ අයගේ මේ තත්ත්වයන්ට බොහෝ වෙලාවට හේතු වෙන්නේ හෝමෝනවල වෙනස්කම්. හෝමෝන වෙනස් වෙන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අර සම්ප්‍රදායිකව අපි කතා කරන හේතුන් ටික උඩ. සමහර අයගේ ඔසප් චක්‍රය ඒ කියන්නේ වෙන්නෙම නැහැ, ක්‍රියාත්මක වෙන්නෙම නැහැ, මාස ගණන් පරක් වෙනවා. මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ අධි ස්ථූලභාවය. අධික ස්ථූල කාන්තාවන්ගේ මේ තත්ත්වය තියෙනවා. ඒ අධික ස්ථූලභාවය තියෙන කාන්තාවන්ගෙත් අපි දැකලා තියෙන දේ තමයි හෝමෝන චක්‍රය ඉතා අක්‍රමවත්. මේ කාන්තාවකට වැදගත් වෙන හෝමෝන කීපයක් තියෙනවා. ඉතා වැදගත් වෙන අපි ගොඩක් හෝමෝන තියෙනවා. නමුත් අපි ඉතා වැදගත් වෙන ඉතාම අත්‍යවශ්‍යම හෝමෝන කීපය කෙටියෙන් කතා කරමු. එකක් තමයි කාන්තාවන්ට වැදගත් වෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක. මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක ස්ත්‍රීත්ව රඳාපවතින ඊස්ට්‍රජන් හෝමෝන් එක මත. පුරුෂයෙක්ගේ නම් ටෙස්ටොස්ටරෝන්, කාන්තාවකගේ නම් ඊස්ට්‍රජන් හෝමෝන් එක. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක ගත්තාම ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක තමයි බොහෝ විටාවට කාන්තාවගේ ඩිම්බවල සක්‍රීයභාවය ඩිම්බ නිරෝගීව තබා ගන්න වැදගත් වෙන්නේ. ඊළඟට වැදගත් වෙන හෝමෝනේ තමයි FSH හෝමෝන් එක. මේ FSH හෝමෝන් එක නිසා follicular stimulating හෝමෝන් කියන එක. මේ හෝමෝන් එක නිසා ඩිම්බ මේරීමට ලක් වෙනවා. ඊළඟට වැදගත් වෙන හෝමෝනය තමයි LH කියන හෝමෝන් එක, luteinizing හෝමෝන්. ඒ ඩිම්බය ඩිම්බ කෝෂයෙන් එළියට ගන්න වැදගත් වෙනවා. මේ තමයි ඉතාම වැදගත් හෝමෝන් ටික. තවත් තියෙන හෝමෝන් අපි ඉගෙන අධික විස්තරයක් වෙනස කතා කරන්න ඕනේ, පස්සේ විලාව කතා කරමු. ඉතින් මේ හෝමෝන් වල දුර දැන් අපි හිතමු FSH හෝමෝන් එක ඉතා අඩු වෙච්ච කාන්තාවක් ගත්තොත්, මොනවාද ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක ඉතා අඩු වෙච්ච කාන්තාවකද, එයාගේ ඔසප් ඉතාමත් අක්‍රමවත්. FSH හෝමෝන් එක අඩු වෙච්ච කාන්තාවක් ගත්තොත් එයාගේ ඩිම්බ මේරීම ඉතාමත් අක්‍රමවත්. එතකොට ඒක මදසර්භාවයට හේතු වෙනවා. LH හෝමෝන් එකේ ගැටලු නිසා ඩිම්බ පිට කරන්නේ නැහැ. දැන් කාන්තාවට හොඳට ඔසප් චක්‍රය සිද්ධ වෙනවා, හැබැයි ඩිම්බ පිට කරන්නේ නැහැ. ඉතින් ඒවා ස්කෑන් පරීක්ෂණ වලින් හඳුනා ගන්න ඕනේ. ඩිම්බ පිට කරන්නේ නැති අවස්ථාව එක ළඟ ළඟ දවස් කීපෙන් කීපයකට පරතරයක් තියලා ස්කෑන් කරලා බලන්න ඕනේ. එතකොට අහුවෙනවා ඇගේ මේ ඩිම්බ පිට කරන්නේ නැති හේතුව. ඇත්තට මේවා ඉතා සරල ප්‍රතිකාර. මේ ලොකු ප්‍රතිකාර කරන්න ඕන දේවල් නෙමෙයි. මේවාදී උපදෙස් වැදගත් වෙනවා. ආහාර පාලනය, ව්‍යායාම, මානසික ඒකාග්‍රතාවය මේවා හොඳට පවත්වා ගන්න ඕනේ. ඒ අතර ප්‍රතිකාර කරපුවාම ඉතා පහසුවෙන් සනීප කරන්න පුළුවන්. ඔව්. දැන් වෛද්‍යතුමනි ඔබතුමා ප්‍රකාශ කරා මේ විවිධ මේ වේදනාවන් ඇති වෙනවා, මේ අක්‍රමවත් ඔසප් චක්‍ර සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවකට මේ නිවසේ ඉඳලා පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ කුඩා කුඩා අත්බෙහෙත් වර්ග, කුඩා කුඩා ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්ද? මේ වගේ දේවල් තියෙනවද ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව පාවිච්චි කරන්න පුළුවන් දේවල්? ඔව්. සාමාන්‍යයෙන් අපි බෙහෙත් ගැන කතා නොකරෙමු, ඖෂධ ගැන කතා නොකරෙමු.
අපි සරලව කියමු අපි නිකන් ආහාර රටාවකින් කොහොමද මේ දේ කරගන්නේ කියලා පැහැදිලි පුළුවන් වේදනාවකින් පැහැදිලි පුළුවන් ඒක ඒක එතනට තමයි මම හිතුවේ ඔව් අපි මෙහෙම කර දැන් මම කතා කළා අර DHA අඩංගු ආහාර ගැන එවැනි ආහාර වැඩිපුර ගන්න පුළුවන් කාන්තාවකට ඊළඟට ඊටාම වැදගත් දේ තමයි කාන්තාව දැන් මම කාන්තාවට කියන්නේ හැම වෙලෙම කාන්තාව ඩස්බින් එකක් වගේ කියලා ඩස්බින් එකේ මොනවද අපි කරන්නේ ඉතුරු බිතුරු ඔක්කොම දාන එකනේ දැන් බලන්න සමන්ගේ ස්වාමි පුරුෂයා ආහාර ගත්තාම ඉතුරු වෙන ටික මොකද කරන්නේ? කාන්තාව තමයි ඒක ටික කන්නේ විසි කරන්නේ. දරුවෝ කාලා ඉතුරු නැහම මොකද කරන්නේ? අම්මා කනවා ඉතුරු ටික. මේක හොඳ නැහැ. මොකද ඇයගේ ප්‍රමාණයත් ඇය ගන්න ඕනේ මේ සැරින් සැරේට ගන්න. මොකද ආහාරය ආහාරය සකස් කරනකොට. ආහාරය සකස් කරනකොටත් ඇය නොඑක අවස්ථාවලදී ආහාර ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ගෑනු පිරිමි දෙගොල්ලන්ටම වැදගත්ම වෙන ක්‍රමය තමයි පැය පහක පරතරයක් තියලා ආහාර ගන්න එක. රෑ ඉඳලා උදේ වෙනකන් රෑ රාත්‍රී ආහාරය ගත්තාම උදේ ආහාරය ගන්නකම් පැය 12ක පරතරයක් තියෙන එක. රාත්‍රී ආහාරයෙන් පැය 2කට පස්සේ නිින්දට යන එක. මෙන්න මේ චක්‍රය අපිට අනුගමනය කරන්න පුළුවන් නම් අර එළවලු වගේ දේවල් වැඩියෙන් ගන්න පුළුවන් නම් ඉතා හොඳින් ඔසප් චක්‍රික ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔබට වටිනා කියන උපදෙස් මාලාවක් වෛද්‍යතුමා ලබා දුන්නා. මේ මාතෘකාව තව දවස් ගානකට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මොකද ඒ තරම්ම වැදගත් ලංකාවේ හංගන මාතෘකාවක් වැඩිය කතාබහ නොකරන මාතෘකාවක් නිසා. ඉතින් වෛද්‍යතුමන් කියපු මේ සරල උපදෙස් ටික ඔබ පිළිපදින්න. එතකොට ඔබට පුළුවන් ඔබට ඔය තියෙන ගැටලු වලින් විශාල ප්‍රමාණයක්කින් මිදිලා බොහොම නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් විදිහට ජීවත් වෙන්න. ඒ වගේම ඒයින් ඔබ බලාපොරොත්තු වෙන ඔබේ දරුඵල ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අද දවසේදී කාන්තා මදසරු භාවය පිළිබඳව ඔබව දැනුවත් කරේ. ඉතින් මේ වැඩසටහන අපි හමාර කරන්නයි දැන් අපිට කාල වේලාව නියමිත වෙලා තියෙන්නේ. ඉතින් අපි තවත් දවසක මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. අද දවසේ ඔබව දැනුවත් කරන්නට අපේ මැදිරියට පැමිණි වෛද්‍ය ආචාර්ය සුසන්ත රෝහණ මහතාව ඔබට අයිබෝන් කියලා සමුදෙනවා. වෛද්‍යතුමනි අපි නැවතත් දිනයක හමුවෙමු මෙවැනි වැඩසටහනක් තුළින්. ඉතින් මේ වැඩසටහන ඔබට නරඹන්න පුළුවන් Facebook Live ඔස්සේ, ඒ වගේම YouTube ඔස්සේ නරඹන්න පුළුවන්. ඔබ නරඹලා ඔබේ අනිකුත් යහළුවන්ට, නෑදෑයින්ට, හිතමිතුරන්ට මේවා බලන්න ෂෙයා කරන්න. ඒක ඔබ කරන ඉතාම වැදගත් කාරණාවක්. ඉතින් ඔබට සුබ දවසක්, නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරමින් වැඩසටහන හමාර කරනවා.